ශාසනික දූත ව්‍යාපාර එනම් අපේ මේසම් කලාප සහ රදගුරු වසම්පුරා ව්‍යාප්තව ඇති විවිධ ගිහි සමಿತಿ සමාගම් සහ ව්‍යාපාර යනු මොනවාද ශාසනික දූත ව්‍යාපාර යනු සභාව තුල කිසියම් සුවිශේෂී අපෝස්තලික මෙහෙවරකට කැපවි තමන්ගේම කැරිස්මාවකට අනුව සේවාවන් කරන කණ්ඩායම් සහ සංවිධාන වේ සභාවේ පොදු යහපත සඳහා එම කැරිස්මාව ඔවුන්ට දානය කරනු ලබන්නේ ශුද්ධාත්මයාණන් විසිනි. ශාසනික දූත ව්‍යාපාර යනුවෙන් හැඳින්වෙන මේ සමಿತಿ සමාගම් ප්‍රධාන වශයෙන් ගොඩනැගී ඇත්තේ ක්‍රිස්තුන් වහන්සේ තුල තමන් එකමුතු කිරීම සොයා යන ගිහි විශ්වාසකයන්ගේ සහභාගීත්වේනි. එසේම එම සමಿತಿ සමාගම්වල සමාජික සමාජිකාවෝ සුබ අස්නේ සේවාව සඳහා නූතන ජනතාව සමග ගැහැණුන් මිනිසුන් සහ ළමයින් සමග ඔවුන් ජීවත් වන ස්ථානවල සිට සංවාදයක යෙදෙති. පිළිනය නිධානය මේ ගිහි සමಿತಿ සමාගම් දූත ව්‍යාපාර දෙවියන් වහන්සේගේ පිළිනයක් බව ෆ්‍රැන්සිස් සුදතුම් පියතුමා සිය යැදුම් අදහස් භාවනාව තුලින් සිහිපත් කරයි. එපමණක් නොවේ එම ව්‍යාපාර සභාවේ නිධානය වේ. ඒවා නිධාන වන්නේ ක්‍රිස්තුන් වහන්සේ තුලය. ඒ නිධානය නම් ඒවායේ සමාජිකයන් වන ඔබ බව එම සමಿತಿ සමාගම් හා ඒවායේ සමාජික සමාජිකාවන්ට එතුමා පෙන්වා දෙන්නේ ඔවුන් වෙත සිය කෘතඥතාවය පළ කරමිනි. ගමනේ යෙදෙන ධර්ම දානීය මෙහෙවර සසුන් ව්‍යාපාර සභාවේ ධර්ම දානීය මෙහෙවරට සම්බන්ධ වෙමින් සභාව නවෝදාවට පත්කරන බව ෆ්‍රැන්සිස් සුදතුම් පියතුමා කියයි. ඒවායේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් එතුමා හඳුනා ගනී. එතුමා එය හඳුන්වන්නේ එම සමಿತಿ සමාගම් වෙනස් භාෂාවලින් කතා කරන බවය. එනම් ඒවායේ මෙහෙවර අරමුණු ඉලක්ක සේවා ආධ්‍යාත්මිකත්වය ආදිය විවිධය. එහෙත් එම විවිධත්වය තුළ ඒකත්වයක් තිබේ. එනම් ආත්මයානන් වහන්සේ වෙතින් ලැබෙන නිර්මාණශීලීත්වයයි. එම ව්‍යාපාර ක්‍රිස්තුන් වහන්සේගේ සුභාරංචියේ ලගන්නාසුළු බවත් හෙවත් ආකර්ෂණීය බවත් එහි නැවුම් බවත් නිතර ප්‍රදර්ශනය කරමින් සිය දූත මෙහෙවර අලුතින් සොයාගත යුතු බවද එතුමා පෙන්වා දෙයි. ගමනේ යෙදෙන්න සමಿತಿ සමාගම් ස්ථිතික ආයතන බවට පත් වූ හොත් ඒවා එකතැන පල්වන අරුත්සුන් ආයතන බවට පත් වේ. මේ නිසා නිතර ගමනේ යෙදෙන්නයි සුදුතුම් පියතුමා එම සසුන් ව්‍යාපාරවලට උපදෙස් දෙයි. එනම් ඒවා වෙනස් විය යුතුය. ඒවා වෙනස් විය යුත්තේ ශුද්ධාත්මයානන්ගේ පෙළඹවීමටත් අභියෝගවලට සහ නූතන ලෝකයේ වෙනස්කම් වලටත් ප්‍රතිචාර දක්වමිනි. අසරණුන් පියේ වඩිනු වරම් දෙන පියේ සිතට එළිය ඔබ අනේ වඩිනු අප සොයා දෙවන් පහන් මිනි නගා ජේසු සමිදු පිටයි කුමරි මව් සරණයි ශ්‍රාවක සඳහැවතුනි දෑබර නරඹන්නේනි සියලු සෑම දිනව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නට කැමති මැයි මාසයට මල් මාසයට යෝජිත ශුද්ධෝත්තම අප ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මාසික යැදුම් චින්තාව මෙනෙහි කරන්නට දැහැන් ගතවන්නට එනම් උන්වහන්සේ ආරාධනා කරනවා සාන්ත සභාවේ විවිධ ක්‍රියාකාරී අපෝස්තොලික කණ්ඩායම් සංඝයන් සංවිධාන උදෙසා යාඥා කරන්නට ඉතින් මෙම යදුම් අදහස ඉදිරියට ගෙන යන්නට
අපට අනිවාර්යයෙන්ම මහෝපකාරයක් මාර්ගෝපදේශයක් වනවා නුවණුමානයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින්ම සම්පාදනය කළ උන්වහන්සේගේ පුංචි වීඩියෝ පාඩය. මේ මොහොතක් කරගනිමු ඒ පුංචි වීඩියෝ පාඩේ නරඹන්නට ඒ වගේ මේ පුංචි වීඩියෝ පාඩේ අපට උන්වහන්සේ ගෙනහැර දක්වන කරුණු කාරණා කිහිපය මෙනෙහි කරන්ට ඒ වගේම අපි විසින් සම්පාදනය කළ ඒ අත්පත්‍රිකා නරඹන්නටත් මේ මොහොතක් කරගනිමු. शासनिक दूत व्यापार देव तिलिनेके एवा क्रिसुन महंसे तुल निदानेके ए उबय में दूत व्यापार संवादे संधा एवा सतु हैकियावन मगिन सभावे धर्मदानीय मेहवर हिला एय नव्यतावेट पत्कराई एवा दिनें दिन सुबासने लगन्ना सुलुभव सहा नैवंबव प्रदर्शने करन नव मावत सिय मेहवर तुलयाली अनावरने करगनी दूत व्यापार इसे करन्ने किसेद विनत भाषावलिन कता करन ओन पिनिन्ने विनस आयलिसे एहत मे विनस कम एति करन्ने ओनके निर्माण शिली बवाई एत ओ नितरम तमन्वम तेरुंगन्ना अतर तमन तेरुंगनु लबन्नट इड देति तमन तुल तमन वसा तबा गनीमे दुर्परीक्षावेन वेलकीम सदहा एय अंतरादायकई नेद ओ नितर रदगुरुतुमन्गे सह मीसंवल सेवावट कैपवे सिटिति शुद्धात्म्यनन्गे पेलंबवीमटात अभियोगवलट सह नूतन लोके विनस्कंवलटात प्रतिचार दक्वमिन नितर गमने यदेन्न सभाव समग प्रसंगवादी वसिटिन्न मंद प्रसंगवादी भव शुद्धात्म्यनंगे तिलिनेके शासनिक दूत व्यापार विनुवेन अपि याज्ञा करमो ससुन दूत व्यापार सह कंडायाम दिनपतामस्य दूत मेहवर धर्म दानीय दूत मेहवर याली अनावरणे करगनीम उदेसा अपि याज्ञा करमो इसेम ओन स्वकीय मेहवर लोक अवश्यतावल सेवाव विनुवेन कैपकरुनु सदहा अपि याज्ञा करमो සඳහවතුනි අපි නරඹපු මේ පුංචි වීඩියෝ පාඩෙන් ෆ්‍රැන්සිස් අප ශුද්ධෝත්තම පියා ඉදිරිපත් කරනවා මේ වගේ නවමු අදහස් කීපයක්. ඒ තමයි උන්වහන්සේ කියනවා මේ කුඩා සංවිධාන කුඩා ඒකක ත්‍යාගයන් ඔවුන් නිධානයන් සාන්ත සභාවට. ඒ සාන්ත සභාවට ලැබී තිබෙන නිධාන තුල උන්වහන්සේ ආරාධනා කරන අපට ඒ නිර්මාණශීලීව क्रियेटिविटी इनोवेशन नेद निर्माणशीलीव ए बीज दसत वपुरवान्नट अर वपुरन्नागे उपमा वगे नेद दसत वपुरवान्नट एक तमा ओउन्गे उन्वहन्से अपेक्षा करन्ने मे पुंची वीडियो पाटेन ए वगेम ए सहजीवनय तुल एकमुतु भावय तुल सभा प्रतिसंस्करणयक् गैन नेमे उन्वहन्से कियन्ने एकन रिफॉर्मेशन एकक् नोवे उन्वहन्से आराधना करन्ने नव्यकरणयक् नव उत्पादनयक् न्यू लाइफ एक तमा रिन्यूअल किया इंग्लिश वाचन अभी भाविता करना उन्वहांस आराधना करानी किस्तु केंद्रीय सभा केंद्रीय एवगेम मानव केंद्रीय आराधना तमा मे पुंची वीडियो पाटेन उन्वहांस गम्यमान करानी एवगेम उन्वहांस अपट कियाने सभा प्रतिसंस्करणे ने मे सभा पुनर्जीवनयक् नवीकरणयक् नव उत्पादनयक् अर अपि भाविता करन लस्सन इंग्लिसी फ्रेज एकक् अ फायर दैट किंडल्स अदर फायर्स ए कियन्ने यम केनेक्व ज्वलने करन ए गिनी ज्वालयक् वन्न दसत पतुरवन्न ए दहमें अपव ज्वलने करन्ट अपि स्प्रीतु वेडी करन्ट कियने एक अदहस तमा उन्वहन्से मे पुंचि वीडियो पाटेन अपट देन
පණිවිඩ අතරින් වැදගත් වන්නේ. ඉතින් මේ ඒ ව්‍යුහය ගැන කතා කරද්දී උන්වහන්සේ කියනවා අර අතීතයේ තිබුණ මේ ට්‍රයැන්ගල් ඉමේජ් එක ත්‍රිකෝණ ඉමේජ් උඩ ඉඳලා පල්ලහැට එනවා. සමහරට ඒක වැඩ කරන්නේ නැහැ. ඒ වගේම අපි රවුමක් ගත්තත් කේන්ද්‍රයේ සිට පරිධියට යනවා. එතකොට පරිධියේ තමයි ඇත්තෙම ස්වභාවයේ පණ නල තියෙන්නේ. ජීවනයේ තියෙන්නේ හදවත තියෙන්නේ. අපි ගොඩක් වෙලාට හිතන මැද තමා කියන එක. නමුත් පාවුලුතුමා බර්නබාස්තුමා පරිධියට ගියා. කේන්ද්‍රයේ ඉඳලා පරිධියට ගියා. ඒ පරිධියේ අලුත් අත්දැකීම් ලැබුවා. අධ්‍යාත්මික අත්දැකීම් ලැබුවා. ඒ වරන් ජෙරුසලම නැමැති ඒ කේන්ද්‍රයට ආවා. ඒ පැමිණීම තුලින් සභා නව උත්පාදනයකට මන්පෙත් විවර කරන්නට ඕනට ලැබුණා. ඉතින් උන්වහන්සේ කියනවා අපි ගොඩක් වෙලාවට අර කේන්ද්‍රයේ ඉද්දී නිකන් අපි ඒක නිකන් පැලස්තරයක් දානවා, පාස්ත්‍රයක් දාලා, බෑන්ඩේජ් එකක් දාලා වහනවා නෑ. මේක ඒ දයාව, කරුණාව, ස්නේහය, පරිත්‍යාගය කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා පැතිර ව්‍යාප්ත යාමක් තමයි උන්වහන්සේ අදහස් කරන්නේ මේ පුංචි වීඩියෝ පාඩේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ක්‍රිස්තු කේන්ද්‍රීය වුණා, මම කිව්වා වගේම සභා කේන්ද්‍රීය වුණා. නමුත් අවසන් වෙන්න ඕනේ ඒ ක්‍රිස්තු දයාව, දයා ස්නේහය මානව කේන්ද්‍රීය තත්වයකටපත් කළා. ඉතින් මේ අදහස් කීපය තමයි ශ්‍රාවක සඳහා වතුනේ දයාබ නර්මන්නේනි මේ පුංචි වීඩියෝ පාඩේ තුලින්. සභා නවෝදයක් තුලින්, සභා නව උත්පාදනයක් කරා කුඩා කිතුණු සංඝවලට කුඩා කිතුණු අපෝස්තුලික ව්‍යාපාර අපෝස්තුලික කණ්ඩායම් වලට සංඝයම් වලට ෆ්‍රැන්සිස් අප සුදුතුම් පියා ආරාධනා කරන්නේ පරිදියේ ප්‍රජාවක් බිහි කරන්න, සංගමනේ ප්‍රජාවක් බිහි කරන්නයි උන්වහන්සේගේ අදහස. උන්වහන්සේගේ මනස හදවත මේ මාසය මල් මාසය මැයි මාසයට ගිනි අවුලුවා වනිනු මන සුන්දාත්මිනි දල්වාහදී ගිනි අවුලුවා වනිනු මන සුන්දාත්මිනි සවන්ත මෙහෙකම් කළා අන්ධකාරයේ විමුලා සිදුවෙන් නොබේ හදදල්වලා ආලෝකයෙන් නිත්තල්වලා ගින්නක් විලසින් මා සිරසේ ගිනි අවුලුවා වඩිනු මැන සුන්දාත්මිනි දල්වාහදී ගිනි අවුලුවා වඩිනු මැන සුන්දාත්මිනි සඳහැවතුනි ගීතිකාමේ විරාමයකින් අනතුරුව නැවතත් අපි ඔබත් සමග එකතු වන්නේ සුදුතුම් චින්තාව සමගින්. අපි දන්නවා අපි මේ වෙනකොට මෙනෙහි කරමින් පවතින්නේ සුද්ධෝත්තම පියතුමාගේ මැයි මාසයට මල් මාසයට නියමිත යදුම් චින්තාව යදුම් අදහස. එනම් කුඩා
කිතුණු විවිධ අපෝස්තුලික සංඝයන් ඛණ්ඩයායම් උදෙසා යාඥා කරන්නට ඉතින් මෙම තේමාව තව තවත් ගැඹුරට විග්‍රහ කරන්නට මෙනෙහි කරන්නට දැහැන් ගත වන්නට මට ස්වාමින් වහන්සේ සපයා දෙනවා හැම මාසයකටම නොහර්ධවාම ඒ යදුම් අදහසට අදාළතම පුද්ගලයන් ඒ වෙනුවෙන් මේ මොහොතේ විශේෂයෙන්ම වර්බුම් කතෝලික රූපවාහිනී නාලිකාවේ මෙමෙදිරියට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නට කැමති සුරංගිකා ප්‍රනාන්දු මහත්මිය ඒ වගේම විජයි ජෝර්ජ් මහත්මිය ඒ වගේම නිමල් ඉග්නේෂියස් මහත්මයාව සෙල් දිනාට ජෙස්බීටයි ජෙස්බීටයි පීතමනි ඉතින් මම මේ තුන් දිනාටම ආරාධනා කරන්න කැමති මුලින්ම සුරංගිකා ප්‍රනාන්දු මහත්මියට ඒ වගේ නිමල් ඉග්නේෂියස් මහත්මයාට විජයි ජෝර්ජ් මහත්මියට ඔබ ගැන පුංචි කෙටි හැඳින්වීමක් කරලා මේ වැඩසටහනට ප්‍රවිෂ්ඨ වෙන්න කියලා ස්තුතියි පීතමනි මම शांत विंसंत पावला समिति क्रियाकारी सामाजिकावा देनट कोलंब अगरदुगुरु पदवी मध्य मंडले सभापति विधिहट कटयुत करनवा मम पियतुमिनी कुडाकितुन संघ जातिक कार्यालय सह जातिक खंडयाम नियोजन करिमिं ए लेखम हटिर देनट क्रियात्मक ए वगे पूहनुकारु हटिर मम जीवत्वेन्नि कुरुनागल पदवी पन्नल मीसमे මම කීතුදන පුබුදුවේ සමාජිකාව ක්‍රියාකාරී සමාජිකාවක් හැටියට හිටියා. දැන් පදිංචිය අක්කර 50 බෝලවලාන ගමේ. ස්තුතියි. හොඳයි. සඳහවතුනි අපේ තේමාව අපෝස්තුලික ව්‍යාපාර එහෙම නැත්නම් කණ්ඩායම් විවිධ ක්‍රියාකාරී කණ්ඩායම් උදෙසා යාඥා කරන තමයි මේ මාසේ පුරාවටම සුදුදුම් පියා ඔබට මට ඇරියුම් කරන්නේ. ඉතින් මම මුලින්ම ආරාධනා කරන්න කැමති සුරංගිකා ප්‍රනන්දු මහත්මියට ඔබ නියෝජනය කරන කණ්ඩායම පුංචි සංගය ඒ කිතුණු ඒකකය අපෝස්තුලික කණ්ඩායම ගැන එහි ආරම්භය ඒ වගේම ව්‍යාප්තිය ඒ වගේ වර්තමානයේ සිදු වෙන්නේ මොකක්ද එහි කරිස්මාව මොකද්ද කරිස්මාව යනුවෙන් මම අදහස් කරන්නේහි සාරය අනුප්‍රාණය ස්පීතුව එහෙම නැත්නම් අපි හිස්වීම පිරීම ඒ වගේ අර්ථකථනයක් තමයි මට ලබා දෙන්න පුළුවන් අපේ අසන්නන්ට නරඹන්නන්ට ඉතින් ඔබතුමියට පුළුවන් ද අපිත් සමග මේ මොහොතේ පුංචි බෙදා ගැනීමක් කරන්න ඔබතුමිය අයත් ඒ අපෝස්තුලික කණ්ඩායම විින්සන්දි පාවුලා කියලා කිව්වා. ඒ ගැන පුංචි හැඳින්වීමක් කරන්න. ඔව් පියතුමිනේ. ශාන්ත වින්සෙන්ති ද පාවුලා සමිතිය කතෝලික සභාව තුල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධානයක්. මෙහි මූලිකත්වය ගැන කටයුතු කරන්නේ ගිහින්. ගිහි ජනතාව. ගිහි ජනතාව. මෙහි ආරම්භය ගැන කතා කරොත් මෙම සමිතිය ආරම්භ කරන්න ෆෙඩ්‍රික් ඔසානම් තුමා තමයි මූලිකත්වය ගැන කටයුතු කරන්නේ. එතුමා ප්‍රංශයේ 1833 දී එතුමාගේ යහළුවන් කිහිප දෙනෙක් එක්ක එකතු කරගෙන මේ සංවිධානය ඉතා කුඩාවට පටන් ගන්නවා. එතකොට එදා ඒගොල්ලන්ගේ අරමුණ උනේ දුප්පත් ජනතාවව හොයාගෙන ගිහිල්ලා ඒ අයට පුළුවන් ආකාරයෙන් උදව් උපකාර ලබා දෙන්න. ඒ වගේම ජේසුගේ ආදරය අනිත් අයත් එක්ක බෙදා ගන්න. එතකොට මේ සමිතියට නම ලැබුණ හැටි ගැන කතා කරොත් ශුද්ධ වින්සෙන්ති ද පාවුලු තුමා පැවිදි නිකායක් ආරම්භ කරලා තිබුණා. එහි කන්‍යා සොහිරියක් සිස්ටර් රොසෙල් රෙන්ඩු කියන කන්‍යා සොහිරියක් මේ ෆෙඩ්‍රික් ඔසානම් තුමා ඇතුළු සගයන්ට නොඑක් උපදව් උපකාර අධ්‍යාත්මික උපදෙස් පවා දුන්නා. එතකොට ඇය තමයි මේ මූලිකත්වය ගත්තේ මෙම සමිතියට වින්සන් ද පාවුලා යන නමින් පවත්වගෙන යන්න. දැන් සුරංගි සඳහන් කරේ කාන්තාව සිස්ටර් කන්‍යා සොහිරිය එතුමිය ප්‍රංශ ජාතික කෙනෙක්ද? ඔව්. ඇයි ප්‍රංශ ජාතික කන්‍යා සොහිරියක්. ප්‍රංශයේ තමයි අපේ මෙම සමිතිය ප්‍රථමයෙන්ම ව්‍යාප්ත වෙන්නේ. ආ හොඳයි. එතකොට ඇය තමයි මූලිකත්වය ගත්තේ මෙම සමිතිය ෂෙඩෝ වින්සන් ද පාවුලා සමිතිය නමින් දිගටම පවත්වාගෙන යන්න.
එතකොට ෆෙඩ්‍රික් ඔසානම් තුමා ගැන කතා කරාම එතුමා නීතිඥයෙක් වෘත්තීය නීතිඥයෙක් ඔහු එදා ඔහුගේ යාළුවොත් එක්ක එය ආරම්භ කරපු සමිතිය මේ වෙනකොට රටවල් 100 ගානක් පුරා ව්‍යාප්ත වෙලා තිනවා ඒ වගේම සමාජික සමාජිකාවන් ලක්ෂ 8කට අධික පිරිසක් ඉන්නවා අනිත් කරුණ ශුද්ධෝ වින්සන්ති පාවුලා තුමා එතුමා තමයි විශ්ව සභාවේ දයාවේ සමිති උදෙසා නාම උදව් උපකාර කරනවා ඒ අයට උදව් උපකාර කරන්න අවශ්‍ය අයට සම්මිතියක් කණ්ඩායමක් ඒ අයට උදව් ලබා දෙන්න. අන්න එතනින් තමයි අපේ මේ වින්සෙන්තියානු කරිස්මාව ආරම්භ වෙන්නේ. ශුද්ධෝ වින්සෙන්ති පාවුලතුමා පැවිදි නිකායක් ආරම්භ කරනවා. වින්සෙන්ෂියන්ස් කියන නමින්. එතකොට මේ අය තමයි මේ කරිස්මාව ලෝකය පුරා අරගෙන යන්නේ. එතකොට ශුද්ධෝ වින්සන්ති පාවුලාතුමා කියපු වචන වාක්‍යයක් තමයි දුප්පතුන් ළඟට යන්න දෙවියන්ව හඳුනා ගන්න පුළුවන් කියන එක. එතකොට මේ දුප්පත් අසරණ අයව හොයාගෙන ගිහිල්ලා ඒ අයගේ ජීවිතය තුල අධ්‍යාත්මිකව උදව් උපකාර කරන්නේ අධ්‍යාත්මිකව අට අමතරව අනිත් අවශ්‍යතා සපයා දෙන එක තමයි මේ වින්සෙන්තියානු කරිස්මාව කියලා හඳුන්වන්නේ. එතකොට දැනට ලංකාවේ පදවි 12ක මේ වින්සෙන්තියානු ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔව් සමිතිය ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට අපේ ගිහි ජනතාව ඉතා කැපවීමෙන් මෙහි සේවය කරනවා. එතකොට මේක සුදතුම් පියා යටතේ පවත්වාගෙන යන සමිතියක්. එතකොට ශුද්ධෝ සභාව තුළ ශුද්ධෝ සභාවේ ඉගැන්වීම් වලට අනුකූලව පවත්වාගෙන යන සමිතියක්. එතකොට ශුද්ධාත්මයන්ගේ මඟ පෙන්වීම තුළ අපි මේක වසර එදා සුළුයෙන් පටන් ගත්ත එක අද වෙනකොට වසර 190ක් පරණයි. මේ වෙනකන් ශුද්ධාත්මයන්ගේ මඟ පෙන්වීම තුළ සාර්ථකව ක්‍රියා කරගෙන යනවා පියතුමනි. ඒක ඇත්ත. සුදතුම් පියතුමාගේ වීඩියෝ ඔබ නරඹන්න ඇති. ඒකෙදි උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ අනුමැතිය යටතේ තියෙන මේ වගේ කුඩා සංවිධාන 115ක් තියෙනවා ලෝකේ පුරාම. එකක් තමයි වින්සෙන්දි පාවුලා කියන එක 115ක්. උන්වහන්සේගේ අනුමැතිය යටතේ. ඉතින් ඒක ලස්සන දෙයක් ඔබතුමී බෙදාගත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමී කිව්වා මේ ප්‍රංශය තමයි මේක ආරම්භය වුනේ. මුල් බීජය වැටුනේ. මේ ළඟදී මම දැක්කා අන්තර්ජාලයේ සැරිසරනවා ප්‍රංශ ජාතික තරුණ තරුණියන් නැවතත් තම දූත මෙහෙවර මිෂනරි ඩිසයිපල්ස් කියලා කියනවා. යවනු ලබන්නු මිෂනාරි දූත සේවයට යවනු ලබන්නු හැටියට ආලේප ලබන අභිෂේක ලැබලා මේ ආසියාකරයට ඒ දහම් දෙසන්න පතුරවන්න යන්න සැමදේසේ වගේ. ඔවුන් මේට එන්න පොරොන්දු දෙන. ඒක ලස්සන දෙයක්. ඉතින් ස්තුතිවන්ත වෙන ඒම ප්‍රශ්නේම මම කැමති මෙම මොහොතේ නිමල් මහත්මයාට යොමු කරන්න ඔබතුමා අයත්වන ඒ අපෝස්තුලික කුඩා කණ්ඩායමේ මේ ව්‍යාප්තිය ආරම්භය ගැන ඔබතුමාට කියන්න පුළුවන් මොකද්ද? අදන පේදමිනේ අපි මම මුලින් කිව්වා වගේම මම නියෝජනය කරන්නේ ඒ කුඩා කිටුණු සංඝ ප්‍රවර්ධනය කරන ගොඩනගන ඒ ක්‍රියාදාමය. ඒක අපි ආරම්භයේදී ලංකාව තුළ හඳුන්වා දීපම ඒ ක්‍රමවේදය ජනප්‍රියම වුණේ අසිපා කියන සන්නාම නාමයෙන්. සන්නාම ඒක තමයි සන්නාම. ඒ කියන්නේ අසිපා නැත්තම් අපි ඒක කියන ඒෂියන් ඉන්ටග්‍රල් පාස්ටරල් අප්‍රෝච් කියනවා අපේ භාෂාවෙන්. ආසියාතික ඒකාග්‍ර දහම් පෝෂණ නැඹුරුව කියලා තමයි අපි ඒක හඳුන්වන්නේ අපි ප්‍රචලිත කළේ. ඒක බොහොම ප්‍රබලව මම කියන එක දහම් පෝෂණ පාස්ටරල් ටූල් එකක් දහම් පෝෂණ මෙවලම. ඒක ජනිත වෙන්නට ගොඩාක් බලපාපු හේතුව තමයි මම හිතන්නේ අපගේ සුද සභාවේ මුලින් තිබිච්ච ගතිකයන් මුල් ස්වરૂපය මුල් මුහුණුවර සැබෑ යථාර්ථවාදී ඒ ආරම්භයේ තිබිච්ච සාංගික ක්‍රියාකාරීත්වය නැවත සොයා ගන්නට නැවත පණ ගන්නට භාවිතා කරන්න පුළුවන්
දහම් පෝෂණ මෙවලමක් හැටියට තමයි අපි ඒක හඳුන්වලා දෙන්නේ විශේෂයෙන් අපි දන්නවා සභාව ගත්තම සභාව තුලත් මෙතනත් අපි ඉන්නවා ගිහි පැවිදි පූජක විශ්වාසිකයන් මූලික වශයෙන් කොටස් තුනකට හතරකට බෙදන්න පුළුවන් එකක් තමයි ඒ සියලු දෙනා හුඟක් අය ජේසුගේ සුභාරංචිය හා ජීවිත පැවැත්ම අනුසාර කරන්න උත්සාහ කරනවා තවත් කට්ටිය අනුගමනය කරන්න උත්සාහ කරනවා තවත් කට්ටිය අනුකරණය කරන්න උත්සාහ කරනවා ඒකම සහ තවයේ අතර ඉන්නවා ජේසුගේ සුභාරංචිය සහය පැවැත්ම උගන්වන අය ටීචර්ස්ලා ඉතින් මේ සියලු කණ්ඩායම් වලට සමහර විට ඔබතුමා එක කණ්ඩායමකට සුරංගී මහත්මිය තව කණ්ඩායමකට මේ සහෝදරිය තව පිටර එක්කහුව වෙනවා නමුත් මේ සියලු දෙනා අතරින් ජේසුගේ ජීවිත පැවැත්මට වඩා සමීපව ලෙන්ගතුව කිට්ටු වෙලා වැඩ කරන්න පුළුවන් උදව් වෙන ඒ පෝෂණ මෙවලම තමයි මේ අසිපා නැත්නම් කුඩා කෙතුන සංක්‍රමය. ඉතින් මේකේ ආරම්භයට මුල් වෙච්ච හේතුව තමයි අපි දන්නවා අපේ සභා ඉතිහාසය තුළ 1962 තිබිච්ච දෙවන වතිකාන මහා සම්මන්ත්‍රණය. ඒක එසේ මෙසේ සමුළුවක් නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම සුද්ධාත්ම මඟ පෙන්වීම තුළ බොහෝ බාධක දුෂ්කරතා ප්‍රතිරෝධ මැද්දේ ජනිත වෙච්ච සමුළුවක්. ලෝකේ ඉන්න සියලුම රජගුරුවරු වසර දෙකමාරක් තුළ රෝමයේ එක්තැන් වෙමින් විවිධ සැසි පවත්වමින් ඔවුන් ගවේෂණය කළා ප්‍රශ්න කළා හෙව්වා අපට මොකද වෙන්නේ සුදු කතෝලික සභාවට මොකද වෙන්නේ අපි අද කොහෙද ඉන්නේ යා යුත්තේ කොහෙද ඇත්තටම අපි ජේසුගේ සභාවෙන් ඈත් වෙලාද නැත්තම් තවමත් එතනද අන්න ඒ සියලු ප්‍රශ්න හරහා ඒගොල්ලොන්ට එකමුතු වෙලා එකඟතාවයක් තුළ ඒ සියලු දේවල් සුද්ධාත්ම මඟ පෙන්වීම තුළ ඔවුන්ට යම් පොදු ඉලක්කයකට දර්ශනයකට එන්න පුළුවන් වුණා සුදු සභාව කියන්නේ සංඝයක් කියන එක ඒක ආයතනයකට වඩා අපි ආයතනික ස්වරූප තිබුණා නමුත් සැබෑ ජේසුගේ ශ්‍රාවක සංඝයක් කියන එතකොට ඒ තුළ ඒ සාංගිකත්වය බැඳීම අත්දැකීම තිබිය යුතු කියන එක ඒ තුළ ගොඩක් ප්‍රතිසංස්කරණ ආවා නමුත් ඒ දර්ශනය සැබවින්ම කතෝලික සභාව එක පවුලක් සංඝයක් කියන එක යථාර්ථවාදීව අපගේ විවිධ සභාවේ විවිධ තැන්වල මීසම් තුළ ජීවත් කරවන්නට ක්‍රියාත්මක කරගන්නට ගැටලු තිබුණා. ඒ දැක්ම කොතරම් ආකර්ෂණීය වුණත් ලස්සන වුණත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන්න බැරි වීමේ ගැටලුවකට මුහුණ දුන්නා. 62 ඉඳලා අවුරුදු 40ක්ම ওই විදිහට ආවා. ඔය කාලේ අපගේ ආසියාතර රජගුරු මම හිතන්නේ සොරංගේ මතක් කළා වින්සන් දි පාවලා ව්‍යාපාරي ආරම්භුනේ ප්‍රංශයේ යුරෝපේ. නමුත් මේ වෙද්දී අපේ ආසියාතික රජගුරුවරුත් හොයන්න ගත්ත ප්‍රශ්න කරන්න ගත්ත අපිට 1962 අපිට ඒ ජේසු දුන්නු ඒ ත්‍යාගය ඒ සභාවක් වීමේ නව මඟ සභාවක් වීමේ සාංගික මාර්ගය ඇයි අපිට කරගන්න බැරි වුණේ එතන මේ ආසියාතික රජුරෝ 1990 ජූලි 17 ඉඳලා 27 වෙනකන් ඉන්දුනීසියාවේ බැංගඩුන් නුවර ඒ රජුගුරු සමුළුව පැවැත්වුවා ඒක සමුළුවකට වඩා ගැඹුරු අධ්‍යාත්මික සෙවිල්ලක නිරත වුණා අන්න එතනදි තමයි මේ ගැටලුවට මේ අභියෝගයට මුහුණ දෙන්න හොඳම ක්‍රමවේදය හැටියට මේ ඒ සමුළුවේ ඒ අධ්‍යාත්මික සැසීන් මෙහෙවපු දකුණු අප්‍රිකාවේ සේවය කරපු ජර්මන් ජාතික පියතුමෙක් ඔවුන්ව මෙහෙව්වා. ඒ පියතුමා ඔවුන්ව මෙහෙවලා පෙන්නුවා ඒ බලාපොරොත්තු වෙන සාංගිකත්වය ඉස්සලාම අපි අතර අත්දකින්නට ඕනේ කියලා. මම හිතන්නේ මේ අත්දැකීම තුළ රජගුරුවරුන් ඉතාම ලොකු පෙළඹීමක්. මොකද සරලව වුන් සාංගිකව ජීවත් වෙන්නට, දේව වචනය බෙදා ගන්නට සහ ඒකෙන් ලැබෙන මෙනෙහි කිරීම පසුදින සාකච්ඡාවට ගනිමින් වුන් හොයපු ඒ දිශාව සොයා ගන්නට උත්සාහ කළා. ඒ අත්දැකීම තුළ ඒ ගැඹුරු දින 10ක ඒ අධ්‍යාත්මික සෙවිල්ලෙන් පස්සේ ඔවුන් බොහොම පැහැදිලිව ආව එක නිගමනයක් අපිට අපගේ ආසියාතික රජගුරු සමුළු හැටියට අපගේ ආසියාතික සභාවේ ප්‍රධානම ඉලක්ක වෙන්න ඕනේ අපිට නැවතත් ක්‍රිස්තුස් වහන්සේව අපේ සභාවේ කේන්ද්‍රය කරන්න ඕනේ කිස්තු කේන්ද්‍රීය වීම තමයි පළවෙනි අභියෝගය දෙවෙනි එක ඒක හුදෙක් ක්‍රිස්තු කේන්ද්‍රීය වෙන්න බෑ ක්‍රිස්තු කේන්ද්‍රීය වෙනවා නම් අපි සියලු දෙනාමත් සාමූහිකව සංඝයක් බවට පත් වෙන්න ඕනේ සංඝ කේන්ද්‍රීය වෙන්න ඕනේ කියලා. ඉතින් ඔය පැහැදිලි අරමුණු දෙක
අලුත්ම දෙකක් නෙමෙයි දෙවෙනි වතිකාන සම්මන්ත්‍රණයෙන් අපි සභාවේ පියවරු ගෙනාපු දේම ඊටාම ප්‍රායෝගික මට්ටමේ අපිට තේරෙන මට්ටමින් ඒගොල්ලෝ ගොනු කළා අවසානයේදී ඔවුන් ඒ සමුළුව 1990 ජූලි 27 වෙනිදා ඒ සමුළුව අවසන් කරන්නට පෙර ආසියාතික රජුගුරුවරු හැටියට ප්‍රතිද්ද පැහැදිලි ප්‍රකාශනයක් නිල වශයෙන් ප්‍රකාශ කළා අපි ඒකට කියනවා FABC 1990 බැන්ඩුන් ස්ටේට්මන්ට් නැත්නම් බැන්ඩුන් නිවේදනය කියලා නිල නිවේදනය කියලා ඒකේ ජොන් කිව්වා සැබවින්ම අපි එකවන්ව ප්‍රකාශ කරනවා අපගේ ආසියාතික සභාව මුලින්ම උත්තානෝ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ගනුදෙනු කරන උන්වහන්සේත් එක්ක එක ගමනක යන උන්වහන්සේට සාක්ෂි දරන කුඩා කුඩා කණ්ඩායම් වලින් සමන්විත දේව වචනය පදනම් කරගෙන අවට ලෝකයේ තුල අපි ජීවත් වෙන පරිසරය තුල මුහුන් ලෙස ක්‍රියාත්මක වෙමින් ගිහි පැවිදි පූජක අපි මෙතන ඉන්නා වගේ ගිහි පැවිදි පූජක එකිනිකාව ගැඹුරින් පිළිගනිමින් ඒ සමගම ගරු කරමින් සහභාගී චිලී සභාවක් ගොඩනැගීම තමයි ආසියාතික රදුගුරු සංගයේ හැටියටත් මුළු විශ්ව සභාව හැටියටත් අපගේ මීළඟ දහම් පෝෂණ අභියෝගය කියලා. ඒ හරහා තමයි අසිපා නැත්නම් ඒෂියන් පාස්ටරල් ඉන්ටග්‍රල් අප්‍රෝච් එහෙම නැත්නම් ආසියාතික ඒකාග්‍ර දහම් පෝෂණ නැඹුරුව ආරම්භ වුණේ ජනිත වුණේ. ස්තුතියි. සඳාවතුනේ නිමල් මහත්මයා බෙදාගත්ත කිස්තු කේන්ද්‍රීය සාංගික කේන්ද්‍රීය ඒ ජීවිතයේ ත්‍යාගයක් නිධානයක්. ඒක තමයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ තේමාව තුලිනුත් කියන්නේ. වීඩියෝ පාටේ ඔබ දකින්න ඇති උන්වහන්සේ කියන එක ත්‍යාගයක්. ඒක නිධානයක් කියලා. ඒ වගේම නිමල් මහත්මයා බෙදාගත්ත ලස්සන අයනු තුනක් අනුසාරය, අනුගමණය, අනුකරණය. ඒ තුල ඉතින් මම හිතන්නේ ගැඹුරටම අපව ගෙන ගියා. ඔහුගේ බෙදා ගැනීම සමග මම දන්නා මේ මොහොතේ විජය ජෝෂ් මහත්මියත් සැදී පැහැදී සිටිනවා අපත් සමග එතුමිය අයත් කිරුදාන පුබුදුව සංගය ගැන කෙටි හැඳින්වීමක් කරන්න. නිමල් මහත්මයා කිව්වා වගේ ස්තුති පිටුවෙනි. නිමල් මහත්මයා කිව්වා වගේ දෙවනි වතිකාන මන්ත්‍රණ සභාවෙන් පස්සේ ලෝකයේ ශුද්ධාත්ම පිබිදීමක් ඇති වුණා ඇත්තටම. එතකොට ඒ ශ්‍රී ලංකාවෙන් ශුද්ධාත්ම පිබිදීම මේ එක පතල කරන්නට ගරු සිරි ඔස්කා අබේරත්න පියතුමා එයා තමයි ඒකට කැරිස්මැටික් රිනුවල් මූවමන්ට් කියලා එයා ආරම්භ කරා නොයෙක් බාධාව 1974 දී ඒක ආරම්භ කරත් 1976 තමයි කිතුදන පුබුදුව කියලා ඒක ප්‍රචලිත වුණේ. එතකොට හිටියේ කවුද තෝමස් කාඩිනල් කුරේ හිමිපාණන් එයාගෙන් අවසරය ගත්තා. අවසරය ගත්තට ජනතාව හරියට විරුද්ධ වුණා. එතකොට හිමිපාණන් කිව්වලු ශුද්ධාත්මයන්ගෙන් පැවතේනවා නම් මේක කාටවත් බිඳින්න බෑ. ශුද්ධාත්මයන්ගෙන් පැවතෙන්නේ නැත්නම් දින කීපයකින් ඕක නැති වෙලා යාවි කියලා. ඉතින් ඒ වගේම ශුද්ධාත්මයන්ගෙන් පැවතෙන්න ශුද්ධාත්මයන්ගේ ආරාධනාවෙන් තමයි ඒක පටන් ගන්නෙ. ඉතින් ඒ නිසා ඒක දිගටම දැනටත් කෙරීගෙන යනවා. ඒ සිරි ඔස්කා බේරත්න පියතුමා බැලුවොත් හරිම දිලිඳු ජීවිතයක් ගත කරපු එක්කෙනෙක්. එයා කටුමැටි ගහලා පොල්ලතු සෙවිලි කරපු ගේක තමයි එයා හිටියේ. එයා ජනතාවට හරියටම ආදරය කරා. ගොඩක් ආදරය කරා. අන්තික දිව්‍යන් වහන්සේ කෙරෙහි ශුද්ධාත්මයන් කෙරෙහි අර නොසෙල්වෙන ඇදහිල්ලක් තිබ්බා. ඉතින් ඒකෙන් තමයි ආට ඕනනේ ජනතාවට දේව වචනේ ජනතාවට ශුද්ධාත්මයන්ගේ අනුහසින් දේව වචනය දීලා ජනතාවව පුබුදු කරන්නට. ඉතින් ඒකෙන් තමයි ඒකේ කැරිස්මාව කියලා ගත්තොත් දේවමෑනියන් වගේ හිස් වීම. හිස් වෙමින් ශුද්ධාත්මයන්ගෙන් පිරෙන්න. දෙපැත්තක් හිස් වීම සහ පිරීම. ඒක තමයි කැරිස්මාව ස්ප්‍රීතුව කියලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම දේවමෑනියන්ට වගේ අපිට හිස් වෙන්න බැරි වුණත් ගොඩක් නිශ්චලතාවය මත හැම දුක් කරදරයක් මැදේදීම නිහඬව දරා ගැනීම ඒක තමයි මේකෙන් පුබුදුවෙන් ඒක පිබිදීමක් ඇති කරයි කියලා කියන්නේ. ඒක
පිබිදීමක් ස්පිරිතු සාන්ත වහන්සේ අපි කියනවා ප්‍රාණයානන් එහෙම නැත්නම් සුසුමානන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ගැන අපේ විජය ජෝර්ජ් මහත්මිය අපිට හඳුන්වා දුන්නා මේ මොහොත කරගන්නවා කාල වේලාව ඉක්ම යන නිසා කෙටියෙන් මේ ප්‍රශ්නේ වල තුන් දෙනාට මහන්න ප්‍රථමයෙන් මම යොමු කරන්න කැමති නිමල් ඉග්නේෂස් මහත්මයාට ඔබ අයත්වන මේ අපෝස්තලික කණ්ඩායමේ ඒ ව්‍යාප්තිය මේ සුබ වදන සුපුවත දසත පැතිරවීමට ව්‍යාප්ත කිරීමට අනුගමනය කරන ක්‍රමවේද ගොඩක් තියෙනවා නමුත් එක ප්‍රබල ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න අපට පිටුමිනී ඊටමත් වැදගත් ප්‍රශ්නය නැත්නම් ඒ යොමුව මේ අපගේ කුඩා කිදුණු සංග ක්‍රමවේදය තුළ පදනම හැටියට අපි ගන්නෙම සුපුවත බෙදා ගැනීම සුපුවත බෙදා ගැනීම දැන් සුපුවත බෙදා ගැනීම කියපුවම මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ අපිට පුළුවන් සුපුවත අධ්‍යයනය කරන්න සුපුවත ගැන සාකච්ඡා කරන්න නමුත් මෙතනදී පොදුවේ සරලව හැම කෙනෙකුටම සහභාගී වෙලා දේවචනයේ ප්‍රකාශ කිරීම ඊට පස්සේ ඒකට සවන් දීම සමන් දුන් ඒ වචනයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමය හැටියට තමයි අපි සුපුවත බෙදා ගැනීම කියලා කියන්නේ. අපි අසුපා ක්‍රමවේදයන් තුළ සුපුවත බෙදා ගැනීමේ ක්‍රම 7ක් 8ක් පමණ තියෙනවා. ඒකේ ප්‍රාථමික සහ ප්‍රධානම ක්‍රමවේදය අපි සත් පියවර හැටියට හඳුන්වලා දෙනවා. මොකද ඒ සත් පියවර හැටියට පියවර 7කින් ඒ සරලව ඕනම කෙනෙකුට ඒ ක්‍රියාදාමයට නැත්නම් ඒ බෙදා ගැනීමට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒකෙදි කරන්නේ උත්තානෝ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අපිට හුරු පුරුදු යදුම් වලින් නැතුව අපි හෘදයාංගම ඒ මොහොතේ එසැනින් නැගෙන දේව වචනේ සිදුවීම පාද කරගෙන උන්වහන්සේට ආරාධනා කරලා අපි උන්වහන්සේගේ වදනට සවන් දෙනවා ඉස්සතන ගෞරවයෙන් ප්‍රකාශ කරලා සවන් දීලා ඊට පස්සේ අපි ඉඩ දෙනවා කෙටි නිහඬ වේලාවක් තුළ ඒ වචනේ අපගේ හදවත් තුළ ක්‍රියාත්මක වෙන්නට තැම්පත් වෙන්නට ඉන් අනතුරු තමයි සජීවිකය නැත්තම් මෙහෙවන්න ආරාධනා කරන්න ඔබට දැනෙන හැඟෙන දී මේ මොහොතේ ඔබගේ හදවත ඇඳ බැඳගත්තු වචනය සමග බෙදා ගන්න ඒක විශ්වාසයේ බෙදා ගැනීමක් හැටියට එනවා ඉතින් ඒක සරලව අපි හුඟක් දුරට කරන්නේ විශේෂඥ දැනුම් නැතුව වුණත් සුද්ධාත්ම මඟ පෙන්වීම තුළ ඕනම විශ්වාසිකයන් කණ්ඩායමකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමවේදයක් හැටියට තමයි සත්පියවර අපි හඳුන්වන්නේ ඒක අපේ ක්‍රියාදාමයේ ප්‍රධානම ඒ අංගයක් හැටියට තමයි අපි සැලකන්නේ ස්තුතියි සුරංගික මහත්මිය ඔබ ඔව් අපි හැම රැස්වීමක් ආරම්භයේදීම සුදුතුම් පියතුමාගේ විශේෂ අදහස් සඳහා යාඥා කරමු කියලා තමයි පටන් ගන්න ඊට පස්සේ අපි ශුද්ධාත්මයන්න්ගේ යාඥාව කියනවා ඒ වගේම ශුද්ධ ලියවිලි පාඩයක් කියවලා ඒ අපිට දැනුණු හදහස් අපේ සමාජිකාවන් අතරේ බෙදා ගැනීමක් සිද්ධ කරනවා ඒ වගේමයි අපි මංගල්‍ය අනුස්මරණයන් කිහිපයක් සිහි කරනු ලබනවා ස්තුති විජයජෝෂ් මහත්මිය ඒ වගේම දැනිමල් මහත්මයා කිව්ව වගේම කණ්ඩායම් වලට බෙදලා තියෙනවා ඒක සංඝ තාත්තා සංඝ අම්මා එහෙම බෙදලා තියෙනවා ඒ යා තමයි නායකත්වය දරන්නේ ඉස්සෙල්ලාම ශුද්ධාත්මයන්ට ආරාධනා කළා තමයි පටන් ගන්න ඊට පස්සේ බෙදා ගන්නවා දේවල් බෙදා ගන්නවා අනිත් එක තමයි තමුන් කරන තමුන්ගේ වැරදි සිද්ධ වෙලා තියෙනවා නම් ඒකට සමාව ඉල්ලන එකයි ඒකත් කරනවා ඒකෙන් තමයි ඉස්සෙල්ලාම පටන් ගන්න යාඥාව යාඥාව පටන් අරගෙන ඊට පස්සේ තමයි වැඩියෙන්ම කොහොමද අපි සේවය කරන්න ඕනි අපි කාටද සේවය කරන්න ඕනි එහෙම තමයි මේ පටන් ගන්න ඔක්කොම අන්තික පුංචි දෙයක් අපි කරා වුණත් ඒකට ස්තුති කරන්න ස්තුති කරන්න කියන අන්තික අපි යමක් ඉල්ලනවා නම් දෙවෙන් වංශිකේ ශුද්ධාත්මයන්ගෙන් අපි ඉල්ලනවා නම් ඒ ඉල්ලුවයින් පස්සේ අපි ඊට ඒක ලැබුණා කියලා ස්තුති කරලා යාඥා කරන්න කියනවා. ඉතින් ඔව් ලැබුණා කියන්නේ ලැබෙයිද නැද්ද ලැබුණා. එහෙම නෙමෙයි ලැබුණා කියලා. ඒක මමත් අත්දැකලා තියෙනවා ඒක. ඇත්තටම යම් කිසි දෙයක් අපෙන් හැබැයි අපිට ඕන වෙලාවට නෙමෙයි. ඒක දෙවන්දන්සිට ඕන වෙලාවට අපිට ඒක ලැබෙනවා. ඔබතුමේ ලස්සන පියවරක් ගත්ත අධ්‍යාත්මික අත්දැකීමකට ආවා. ඉතින් මගේ මීළඟ ප්‍රශ්නය තුන් දෙනාටම නමුත් ආරම්භ කරන්න කැමති විජය ජෝර්ජ් මහත්මියගේ. ඔබතුමේ දැන් වසර ගණනාවක් මේ කිතුණු අපෝස්තුලේ කණ්ඩායම් වල ජීවත් වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් ද අපේ ශ්‍රාවකයන් අසන්නන්ට ඔබතුමගේ ජීවිත අත්දැකීමක්, පර්සනල් එක්ස්පීරියන්ස් එකක් කෙටියෙන් කියන්න ඉන් අනතුරු නිමල් මහත්මිය, ඒ වගේම සුරංගිකා මහත්මිය.
ඒ පුබුදුවේ තියෙනවා පෞල් යාගිය කියලා. ඒක සතියකට සැරයක් මුළු පවුලම එකතු වෙලා එකට කනවා. කන්ලි ඉස්සර වෙලා යාඥා කරනවා. යාඥා කරලා අපිට දැන් මට පුතාලා දෙන්නෙක් හිටියේ ඉන්නේ. ඒගොල්ලොන්ගේ ජීවිත ඒගොල්ලන්ට මොකද උනේ ඉස්කෝලේදි මොනාද උනේ අපිට මොනාද උනේ එහෙම කියලා ඒ කමින් ගමනම අපි ඒව බෙදා ගන්නවා. බෙදාගෙන අන්ත ඉස්සලම යාඥා කරලා ස්තුති කරලා තමයි කන්නේ. ඉතින් ඒකෙන් මං අත්දැකීමක් ලැබුවා ඇත්තටම මගේ පොඩි පුතා හැමදාම අවුරුදු 5 ඉඳලම එයා කන්න කැමරට ගත්තාම කවුරු හිටියත් එයාට ප්‍රශ්න නැහැ. එයා ඒක කැමේ අරගෙන ජේසුණී වංශට ස්තුති කැම හදන අයින් ආශිර්වාද කරන්න කැම කනමාවත් ආශිර්වාද කරන්න කියලා තමයි කන්නේ. ඉතින් ඒක ඇත්තටම ලොකු අත්දැකීමක් ඒ වගේ ගොඩක් අත්දැකීම් තියෙනවා. නමුත් මේ මොහොතේ මම ඒක කියනවා. ස්තුති. නිවත්මත්. පියන්නේ මේ මොනවාද මේ කුඩා කෘතු සංගවල අපේ ඒකකවල දේවචනේ බෙදා ගැනීම සමග අපිත් ඒ කණ්ඩායම් තුළ යම් ආකාරයක පුංචි දෙයක් බෙදා හදා ගන්නවා. ජීවිත අත්දැකීම් බෙදා ගන්නවා. නමුත් වැදගත්ම දේ තමයි සාමාන්‍යයෙන් දෙව් මැදුරු දීවත් දේව වචනය අල්ලන්ඩ සුද්දෝ බයිබලයේ අතපත ගන්න බැරි අය ඒ කුඩා සංගය තුළ තමන් ගෙනෙන සුද්දෝ බයිබලයේ පෙරලගෙන තමන්ට දැනෙන විදිහට ඒ වචනයට ප්‍රතිචාර දක්වම හිතන මගේ දකපු මගේ ඔහුගේ කාල පරිච්ඡේදය අත්දැකීම් වල ඒක භාෂා ප්‍රශ්නයක් නෑ. ඒකට ලොකු කුඩා ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ පුදුම හිතෙන විදිහ තමයි කුඩාම දරුවෝ ඊටාම හැංගීම්බරව බොහොම හෘදයාංගම ඒ වචන උච්චාරණය කරමින් ඒක තමන්ගේ වචනයක් හිටියද මේ දේව වචනය දීලා තියෙන තැන සහ අයිති කරගැනීමේ ඒ අත්දැකීම මම හිතන්නේ ඒක තමයි මම මේ මොහොතේ කියන්න ඕනේ. ඇත්තටම ලංකාව තුළ වුණත් සුදෝ බයිබලය සාමාන්‍ය මිනිසු අතරට ගෙවන්නේ යන්න ලොකු මෙහෙවරක් කරපු කණ්ඩායම තමයි කිතුදන පුබුදුව. ඒකම අපි ඒක තව පියවරක් අපි ඉතරහට ගෙනිච්චා. සාමාන්‍ය ඕනම කෙනෙකුට සුදෝ බයිබලය විවෘත කරලා කණ්ඩායම තුළ බෙදා ගැනීමේ ඒ සුබෝත බෙදා ගැනීම ක්‍රමය මම හිතන්නේ මම දකින්න සහ දැනෙන හොඳම දේ ඒකයි කියන එකයි මට තියෙන්නේ. ඒතොර වචනය අහිති කර ගැනීම සම්බන්ධ කර ගැනීම සාමූහිකව බෙදා ගැනීමේ තියෙන ප්‍රවණතාවය නිම්වලලු පුළුල් කිරීම හැම කෙනෙකුටම පුළුවන් විදිහට. ස්තුතියි. සුරංගික පියතුමිනි ශාන්ත වින්සෙන්දිත් පාවුලා සමිතිය කියන්නේ දයාවේ සේවාවේ සමිතියක්. එතකොට අපි ගොඩක් වෙලාවට නොයෙකුත් උපකාර අනිත් අය අසරණ අය වෙනුවෙන් ලබා දෙනවා. එතකොට අපේ මගේ පෞද්ගලික හැඟීම මම පෞද්ගලිකව කරන දුප්පතෙක්ට ආධාරයක් කරද්දී ඒකේනාගේ ඇස් දෙකෙන් දකින සන්තෝෂය මට ඒක වචනවලට කියන්න බෑ. අර වින්සන්ත පාවලාතුමා කිව්වා වගේ දුප්පත් අය ළඟට යන්න ඒ තුලින් ජේසුව හමු වේවි කියන වූ අත්දැකීමක් තමයි මා තුළට එන්නේ. ස්තුති ශ්‍රාවක සන්ධ්‍යාවතුනේ දයාබර සන්නනි නරඹන්නනි මේ මාසේ මල් මාසේ ලස්සන තේමාවකින් තමයි සුදුතුම් පියතුමා ඔබව මාව ආමන්ත්‍රණය කළේ. ආමන්ත්‍රණය කරමින් පවතින්නේ ඒ තමයි උන්වහන්සේ ආරාධනා කරනවා කුඩා කිතුණු ඒ වගේ අපෝස්තුලික කණ්ඩායම් උදෙසා යාඥා කරන්න. ඒ වගේ ක්‍රියාකාරීත්වය ඔබ අත්දකින්න ඇති ඇහුම්කන් දෙන්න ඇති මේ සහෝදරයත් මේ සහෝදරියන් දෙදෙනත් අප අතරට ඇවිල්ලා බෙදාගත් ආකාරයෙන් උන්ගේ වසර ගණනාවක් තුරා උන්ගේ ජීවිතයට ස්වාමින් වහන්සේ ඒ වගේම ප්‍රාණයන් වහන්සේ ස්පර්ශ කළ ආකාරය තමයි ඔබත් සමග අපි දොඩමළුනේ කතාබස් කරේ. ඉතින් මේ මොහොතේ අවසන් ලෙස මේ ප්‍රශ්නේ තුන්දෙනාට විවෘතයි. යම් කිසි පණිවිඩයක් දෙන්න කැමතිද? මේ කණ්ඩායම් තුන්දෙනයි නේද? තවත් විවිධ කණ්ඩායම් තියෙනවා. මං කිව්වාගේ 115ක් තියෙනවා ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා. ඔබලට දෙන්න පුළුවන් පෞද්ගලිකව යම් කිසි what is your personal message, take home message පුංචි කෙටියෙන් හඳුන්වා දෙන්න. ඔබ මේ පණිවිඩය තමයි මම කිතුණු සංඝවලට දෙන්න කැමති. මොන වගේ අදහසක් ප්‍රකාශ කරන්න කැමතිද? මුලින්ම ආරාධනා කරන්න කැමති නිර්මල් මහත්මයාට. ඔව් මේ අපි මේ ක්‍රියාදාමය තුළ අපි බෙදාගත් දෙකම එක මට මේ මොහොතේ බෙදා ගන්න දෙන දේ තමයි මම හිතන්නේ අපි හැම කෙනෙක්ම සභාව තුළ ගොඩක් වැඩ කරනවා. විවිධ අපෝස්තුලික සමිති සමාගම් මම හිතන්නේ ඉතාම කැපවීම වැඩ කරනවා. මට අහන්න තියෙනවා සහ කියන්න තියෙන දේ තමයි අපි කරන වැඩ කටයුතු ගහන ඒ බිසි ක්‍රියාකාරීත්වය තුළ අපි කොහොමද නැවත ක්‍රිස්තුස් වහන්සේව මුල් තැනට කේන්ද්‍ර කරගන්න අපේ වැඩ කටයුතු වල කේන්ද්‍රය ක්‍රිස්තුස් වහන්සේට දෙන්නේ මුල් තැන උන්වහන්සේට දෙන්නේ කොහොමද? ඒකම අප කරන කියන සංවිධානය කරන සෑම වැඩක්
කිරීමේදීම අපගේ සංගය වඩා ශක්තිමත් කරන එකට ගොනු කරන වඩා ප්‍රබලව සජීවීව සම්බන්ධ වෙන සංගය බවට පත් කරන්නේ කොහොමද? ඔන්න ඔය පණිවිඩය තමයි ක්‍රිස්තුස් වහන්සේව නැවත කේන්ද්‍රයට ගෙනීම අපේ සංගය ශක්තිමත් කිරීමට හැම සැලසුමක්ම ක්‍රියාත්මක කිරීම වැදගත් කියන එකයි මගේ පුංචි පණිවිඩය. මට කියන්න තියෙන්නේ ඇත්තටම මම බයිබලයේ ඉගෙන ගත්තෙත් මේ බයිබලය පෙරලන් ඉගෙන ගත්තෙත් කිතු දන පොබුදුවට ගියන් පස්සේ. ඔව් ඉතින් ඒකේ දේව වචනය එදා පියතුමා එක වචනයක් අරගෙන ගොඩාක් විස්තර කරනවා. ඒ වගේ දේව වචනය දේව වචනයෙන් ජනතාව අතරට යන්න පුළුවන්. මම හිතන්නේ ජනතාවගේ හදවතට කතා කරන්න පුළුවන්. ඒක තමයි සුද්දතුම් පියතුමත් කියන්නේ. ඔව් ජනතාවගේ හදවතට කතා කරන්න අපිට ඒ මාර්ග නැත්තම් අපි නව මාර්ග හොයා ගන්න ඕනේ. නව මාර්ග හොයාගෙන අපිට ජනතාව අතරට ගිහිල්ලා ඒ දිලිඳු අයන්ට අපි ඇත්තටම ඉල්ලන්න බැරි අය ඉන්නවා. ඒගොල්ලන් හොයලා ඒගොල්ලන්ට මේ උදව් උපකාර කරන්නයි දේව රාජ්‍යට ගොඩනගන්න අපිට ඒගොල්ලන්ව සහභාගී කරව ගන්නයි. ඉතින් ඒක තමයි මට තියෙන්නේ අනිත් එක කියන්න ඕනි කියලා තියෙනවා මා බලවත් කරන තනන් වංශය තුල මට සියල්ල කරන්න පුළුවන්. ඉතින් විශ්වාසයයි ඇදහිල්ලයි ඇතනම් මං හිතන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. දේව වචනේ සවිය ඔබ වෙවේ දෙවි සමිඳුනි අපේ හදට කතා කළ මේ ලස්සන ගීතය කණ්ඩයක් සුනගිකා මහත්මිය ඔපිටමනේ මට කියන්න ඕනේ අපි කුඩා කාලයේදීම අපි නිවසින් තමයි අත්දැක්කේ ත්‍යාගශීලීභාවය. දැන් ක්‍රමක්‍රමයෙන් ඒ අපිට දැක ගන්නට හම්බ වෙන්නේ නැහැ. ඉතින් නැවත මතක් කිරීමක් පොඩි පණිවිඩයක් කියනවා. දෙමව්පියන් තුලින් දකින්නා වූ මේ දයානුකම්පාව බෙදා ගැනීම ඒ තුලින් ළමයින්ටත් ආවනම් දරුවනුත් ලස්සන ලෝකයක් අපිට මවලා දෙයි ඉදිරියේදී. ඉතින් අන්නය වෙනුවෙන් වැය වෙන්න කැප වෙන්න මේ සමාජය ලස්සන ලෝකයක් කරන්නට හැකි වේවි. ලෝකයක් ගැන කතා කරා සුරංගිකා මහත්මිය. නවමු පණක් ලබලා නවමු ලොවක් සොයලා සමිඳුන් දහමින් සවිය ලබා අපි සියලු දෙනාම යමු ඒ නව ලොවක් සොයමින්. මේ මොහොතේ අවසන් කරන්න කැමති මේ මාසේ සුදුතුම් චින්තාව ස්තුතිවන්ත වෙමින් අපත් සමග වර්බුම් කතුවල රූපවාහිනී මැදිරියට ඒක රාසි වුණු සුරංගිකා ප්‍රනාන්දු මහත්මිය, නිමල් ඉග්නේෂියස් මහත්මිය, විජය ජෝස් මහත්මිය ඔවුන්ගේ හදවතින්ම ඇවිල්ලා ගොඩාක් කාලය කැප කරලා මේ ස්ථානට ඇවිල්ලා අද දවස මේ මාසය වර්ණවත් කරන්නට ලස්සන කරන්නට ඔවුන්ගේ කාලය ඇප කැපීම ලබා දුන්නට අවසන් කරන්න කැමති කෙටියෙන් හඳුන්වා දීලා ජූනි මාසේ ඊළඟ මාසයට සුදුතුම් පියචින්තාව එනම් වද හිංසාව අහෝසි කිරීම abolition of torture. ඉතින් ඒ ඇදුම් අදහස සමගින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ විදියට ඔයලා සියලු සෑම දෙනාට සමු දෙනවා. ජේසු සමිඳු පිහිටයි කුමරි මව් සරණයි.
සත්වර මින්නබ් බොහෝනි කරනු මැන ශුදාත්මෙනි ඔබ අභිමත අප සැලසුම් කළ මැන ආලෝකය වී යනෙනා මග දිග ශුදාත්මෙනි 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 වස්වාලමින් ඔබේ වරම් මා ජීවිතේ පුරවන් ඔබේ ආලෝකයෙන් මා ජීවිතේ පුරවන් ඔබේ Shudha Meni, Shudha Meni, Shudha Meni.